に呼ぶウソや負けじすに呼ぶウソや学べてたるびてたりぶいじすに呼ぶウソやおでやべりそやなしのまいまてうるるけじすに හොඳයට ආශිර්වාද කරනවත් හරි දේ ඔප්පු කරපුවම තමන්ගෙට වාසි දෙනවත් දෙවි කෙනෙක් නෙවෙයි. දුබල කෙනාව, වැරදුණු කෙනාව, පාපේට වැටුණු කෙනාව වුණත් හොයාගෙන ඇවිල්ලා වැටුණු තැනින් ගලවා ගන්න දෙවියන් වහන්සේ. බලන්න මේ කෙනා ඇවිල්ලා මෙතන කිව්වේ දෙවියන් ගැන විශ්වාසයක් නොතිබුණා. වෙන බලවේගයන් ගැන විශ්වාස කරගෙන ඒ සුර බැඳගෙන ආරක්ෂාව හොයාගෙන ඉද්දී ජේසු එයාව හොයාගෙන ආපු හැටි.
ඒ ඇවිල්ලා කොහොමද ඒ වහල් වෙච්ච ජීවිතෙන් ගලවා ගත්ත විදිය. අපිට තේරුමක් නැහැ. පස්සේයි අපිට තේරෙන්නේ මේ අපි දුබල අපිට ලං වෙලාම උන්වහන්සේ ඉන්න. ඔබ කරදරෙන්න මෙතනට ආවේ, ප්‍රශ්නයක් අරගෙන දාවේ, අරගලයක් තුලද ඉන්නේ, අතුලාන්ත හිරවීමක්ද ජීවිතේ තියෙන්නේ? උන්වහන්සේ කියනවා මම ඔබ ළඟින් ඉන්නවා. ඔබ හැරිලා ඔබේ හදවත විවෘත කළොත් ඔබ තුල ඔබේ ප්‍රශ්නය තුල මම ප්‍රතිහාරයක් සිදු කරනවා. අභිනාන්සිරත් පොලසන් ආදයක් වේ. අභිනාන්සිර අත දුන්නා ජීවත් වෙන්නට මාට හයියක් ජේසුනි ඔබ දුන්නා සැනදා මාට දුන්නා ලෝකේ මා වැඩි වැඩි නැති දිනවි මාට අත දුන්නා.